how you are going to build that culture in your company. It's a culture change, right? I'll ask some questions from you, right? So when you are working in your companies, now think of you are working in the company. Do you fear of judgment? Do you have the fear of judgment? Again, අපි idea එකක් දුන්නාම අනිත් අය අපි judge කරයි කියලා හිතනවා. එක්ක අපි boss judge කරයි. මම මේ idea එක දුන්නා අපි judge කරයි මූ හොඳයි මූ නරකයි කියලා හිතයිද? හරි මම උත්තර අහන්නේ ඔයගොල්ලොන්ගේ මහා ගන්න උත්තර. ඔයගොල්ලෝ මහන්. Right? Fear of rejection of ideas. අපි idea එකක් දුන්නොත් මේක reject කරයිද? හරි? අපි ඒකෙන්ද අපි දෙපාරක් හිතනද idea එකක් දෙන්න කලින්? Right? එහෙම නැත්නම් මම මේ idea එක දුන්නොත් මාව කට්ටි hina වේද මට? එහෙම නැත්නම් මං idea එකක් දුන්නොත් මගේ idea එක අරගෙන වෙන කවුරු හරි ගිහිල්ලා ඒක market කරයිද? හරිද? එහෙම නැත්නම් right මගේ ideas ගණන් ගන්න නැද්ද? ඕගොල්ලෝ අහලා බලන්න ඕගොල්ලන්ගේ. ඕගොල්ලන්ට එහෙම හිතෙනවා නම් ඔව් හරි සමහර maybe කියලා හරි හිතෙනවා නම් කෙලින්ම උත්තරේ නැහැ කියලා දෙන්න බැරි නම් ඒ කියන්නේ ඔයාලගේ organization එකේ culture එක තව ඉස්සරහට ගෙනියන්න පුළුවන් opportunity එකක් තියෙනවා. Right, again, a body fear factor එකක් තියෙනවා ඇතුලේ. Fear factor එක build වෙන්නේ අර උඩ කතා කරපුවා ලොකුවට නැති වුණාම, මිලියෝ ට්‍රස්ට් එක නැති වුණාම. Safety එක, safety කියන්නේ psychological safety කියලා කියනවා. හරි. ඒක නැති වුණාම. එතකොට අපි මේ කතා කරන්න යන Kaizen habits build වුණොත් company එක ඇතුලේ මොන වගේ culture එකක් expect කරන්න පුළුවන්ද? Right? එතකොට පළවෙනි එක තමයි ඔගොල්ලෝ safe psychological safety එක. ඒ කියන්නේ අපිට family එකක් වගේ තේරෙනවනේ අපිට ෆැමිලි එක ඇතුලේ අපිට අදහස් ප්‍රකාශ කරද්දී අපි බය වෙන්නේ නැහැ පවුල ඇතුලේ නේ අපිට ඕන එක අපි කියනවා ජජ් කරයිද කියලා අපිට බය නැහැ රිජෙක්ට් වෙයිද කියලා බය නැහැ ඒ කල්ච එක තියෙන ඕනේ ඕගනයිසේෂන් එක ඇතුලේ එතකොට තමයි හරි අයිඩියාස් එළියට එන්නේ රයිට් එතකොට ඔයාට වාම වෙන්න පුළුවන්ද අපි ගෙදර ඉන්න මිනිස්සු නෙමෙයි ඔෆිස් එකට ගිහිල්ලා ඉන්නේ වෙනම අලුත් එකක් ආරූඪ කරගෙන නා අපි ගොඩක් වෙලාට ඒක කරන්නේ කෝපරේට් කල්චර් දැට් හැපන්ස් සමහර වෙලාවට එහෙම නැතුව ඉන්න බෑ එතන එහෙම වෙන්නේ අපි ක්‍රියේට් කරපු කල්චර් එකකින්. හැබැයි එහෙම කල්චර් එකකින් අපි බලාපොරොත්තු වෙන ඉම්ප්‍රූවමන්ට් එකට එන්න බෑ. That's for sure. Right? එතකොට psychological safety එක. Right? This is a thing, right? Psychological safety කියලා දෙයක් තියෙනවා. You search on Google, you see. Right? එතකොට අපිට sense of accomplishment මොකද sense of accomplishment කියන්නේ? අපි company එකට ගිහිල්ලා උදේ කීයටද ලන්ච් එක එන්නේ කීයද ටී එකට එන්නේ කියලා බලාගෙන ඉන්නවනම් ඒ කියන්නේ අපි අපේ ටයිම් එක වේස්ට් කරනවා. අපි මේ ටයිම් එක ඇතුලේ if you are working on something important අපිට purpose එකක් තියෙනවනම් අපි මේ වැඩ කරාම අපි මේක accomplish වෙනවා කියලා අපිට තේරෙනවනම් then you'll enjoy that job right and sense of belongingness කියන්නේ අපිට ටීම් එකක් විදිහට අපිට තේරෙනවනම් so that's the culture that they are talking about. ඒක තමයි මිනිස්සු කිව්වේ. අර වීඩියෝ එකේ දැක්කම I love Nommi කියනවා. We love people here. So that culture, ඒක නිකන් එන්නේ නැහැ. අපි නිකන් ඔහේ ඉඩමක් නිකන් ඔහේ අරලා දාලා තිබ්බොත් මොකද වෙන්නේ? ඒක වල් හැදෙනවා. වල් හැදෙනවනේ. ඒ වගේ තමයි. කම්පැනි එකේ culture එක නිකන් ඔහේ අතාරලා දාලා තිබ්බොත් culture එකට වල් බිහි වෙනවා. වල් බිහි වුණා මේ වගේ තමයි වෙන්නේ. හැබැයි අපි culture එකට focus කරලා අපේ ඉඩමට අපේ land එකට අපි focus කරලා අපි හොඳ පැල ටිකක් එලෝලු පැල හරි පළතුරු පැල හරි ගෙනල්ලා හිටෙව්වොත් හිටවල ඒකට සාත්තු කරොත් ටික කාලෙකින් මොකද වෙන්නේ ඒක ෆෘට්ෆුල් එහෙම නැත්නම් අපිට පළදායි ඉඩබබ්බාටපත් වෙනවා ඒ වගේ තමයි ඔයගලෙන් කල්චර් එක කම්පැනි කල්චර් එකත් ඒ වගේ නිකන් අතෑරලා දානවද නැත්නම් ඒ කල්චර් එක අපි ප්‍රොඇක්ටිව්ලි අපිට ඕනි තැනට ගේනවද කියන එක තමයි ක්වෙස්චන් එක ඒතර ඒගොල්ලෝට ගේන්න ඕන නම් මෙන්න මේ සංකල්ප හරි වටිනවා If you want to take your company to that level. So that's what we are talking here. මේ Kaizen එකක් කියලා කියන්නේ නිකන් improvement එකක් නෙවෙයි. That's what I want to tell you. It's a cultural change. It should come within the company. එතකොට company එකේ culture එකක් change කරන්න ලේසි නෑ. Right? ලේසි නෑ. එතකොට කොහොමද මේකට එන්නේ? දැන් Kaizen ගත්තොත් එහෙම Kaizen වර්ග ගොඩක් තියෙනවා. දැන් සමහරවිට තියෙනවා Kaizen කියන මේ Kaizen නේ. Continuous improvement. But there are 5 types of Kaizens, right? හරි එතකොට අපි මේක මෙහෙම ගත්තොත් එහෙම ඒ කියන්නේ මේ Kaizen එකට දාන effort එක සහ මේ Kaizen එක කරාම Kaizen එකේ scale එක ගන්නවා සමහර Kaizen තියෙන අවුරුදු 2 3 යන Kaizen improvements හරිද ඒක අනුව වර්ග කළොත් මේව පහක් තියෙනවා මම මේවා ගැන වැඩි කතා කරන්න යන්නේ මේවා වෙනම subject
කයි කරාකුරි කයිසෙන් කියලා තියෙනවා, කයි කකු කයිසෙන් කියලා තියෙනවා, ජිෂුකෙන් කියලා. These are different subjects. I'll only touch Gemba Kaizen. හරි, Gemba Kaizen තමයි touch කරන්නේ.